හරි දුවේ පුතේ, අද අපි ක්‍රියාපද ගැන පොඩ්ඩක් අවබෝධය ලබා ගමු. දැන් ක්‍රියාපද කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නව යම් ක්‍රියාවක් සිදුවීමක් ක්‍රියාපද කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් ක්‍රියාමූල, ක්‍රියාපද, සම්පූර්ණ ක්‍රියා, කථන ක්‍රියා, විචිත ක්‍රියා කියලා තියෙනවා. ඒක ලොකුවට ඕගොල්ලෝ කල්පනා කරන්න අවශ්‍ය නැහැ. දැන් එන්න කියන ක්‍රියාපදයක අත්කල වාරුංගල් කියන්නේ එන්න. ලිඛිත භාෂාවේ ලියන ආකාරයේදී වාරුංගල් වෙන විදිහට ලියන්න බෑ. වාරුංගල් එන්න. හරි, ඒක ඔයාලගේ උක්ත පදය අනුව මේක වෙනස් වෙනවා, වෙනම කතාවක්. නාන් කියලා આવොත් වාරුංගල් ලියන්න පුළුවන්ද? නාන් වර්කින් ට්‍රේන්. නාංගල් කියලා આવොත්, අපි කියලා આવොත් නාංගල් වර්කින් ට්‍රෝම් ඕම් වෙනවා. ඒව තමයි අපි ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. හරි, එතකොට වාරුංගල් කියන්නේ අපිට වා කියන්නත් පුළුවන්. ඒකත් එකයි. වා කියලා කියන්නේ එන්න, එන්න වරෙන් කතන භාෂාව. වාංග කියලා කියන්නේ කතන ගෞරවාණිත ක්‍රියාපද. වාංග. වරුවෙන් කියන්නේ මේ ක්‍රියාවේ අතීතය. මම නම් නාන් වරුවෙන්, මම එන්නෙමි. මම එමි නාන් වරුකින්ට්‍රේ. මම ආවා, මම ආවෙමි නාන් වන්දේන් කියලා ඔය ක්‍රියාව ආඛ්‍යාතය කියලා කියන්නේ ඔය ක්‍රියාපදයටනේ. ඔය වෙනස් වෙන ආකාරයේ තෙන්නුම් කරනවා. හරි, විනය අඩි කියලා කියන්නේ ක්‍රියාමූල. වා, ඕඩු, මේ ක්‍රියාමූලෙන් තමයි ක්‍රියාපද හැදෙන්නේ. මොනද හැදෙන්නේ? ක්‍රියාපද. කොහොමද හැදෙන්නේ? වාංග, වාරුංග කියලා කථන භාෂාවේ පාවිච්චි කරන ක්‍රියාපද නිර්මාණය වෙනවා. ඊට පස්සේ වා කියන ක්‍රියාමූලේ වාරුංගල් කියලා ලිඛිත ස්වරූපය හැදෙනවා. ඒ වගේම එච්ච විනය කියලා කියනවා, අසම්පූර්ණ ක්‍රියා. ක්‍රියා වන්ද මණිදන්, ආපු මිනිසා, වන්ද පූනේ, ආපු පූසා කියලා, අර වන්ද ආපු කියලා අර්ථය ගන්න පුළුවන්. වර්හින්ට්‍රේන් කියන්නේ සාමාන්‍ය මම උක්ත පදය නම් වර්හින්ට්‍රේන්. ඒකේ අතීත කාලය වන්දේ, අනාගත කාලය වරුවේ. මේක නාන් කියන උදාහරණයට මම දෙන්නේ. නාන් විතරද සර්වනාම පද තියෙන සිංහල දෙමළ භාෂාව? නාංගල්, ලෝහු, ඇය ගොඩක් තියෙනවා නේද? අපි ඉගෙන ගත්තානේ. හරි, එතකොට ඕඩු කියන ක්‍රියාමූල මූලයෙන් තමයි ඕඩුංග කියන ක්‍රියාපදය දෙන්නේ. ඕඩුංග කියන්නේ දුවන්න. ඕඩුංග ලිඛිත දුවන්න. ඕඩිය දුවපු, දුවපු මිනිසා. ඕඩිය මණිදන්. එතකොට මම කියනවා නම් ඕඩුගින් ට්‍රේන්, ඕඩිනේන්, ඕඩුවෙන් කාල ප්‍රභේදය අනුව. හරි, දැන් මේ ක්‍රියාපදය කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. මේව කවදාවත් එක්සෑම් එකට එන්නේ නැහැ. ක්‍රියාපද වර්ගීකරණය උපුටා දක්වන්න, ලියන්න, විස්තර කරන්න කියලා ඉන්නේ නැහැ. ඒක දෙමළ ළමයිට ඉන්නේ. ඔයාලට ඉන්නේ නැහැ. ඔයාලට ඉන්නේ මොනවද? ක්‍රියාපදයක් ගලපලා වාක්‍ය කාල ප්‍රභේදය අනුව ලියා ගන්න පොඩි නොලෙජ් එකක් ගන්න විතරයි. හරි, එතකොට පොඩ්ඩ දැනගන්න මේවත් මෙහෙම තියෙනවා කියලා. ක්‍රියාපද විනයචොල්, මුට්ටු විනය, එච්ච විනය කියලා කොටස් දෙකයි. එකක් තමයි කාලය පෙන්වන ක්‍රියාවට අපි කියන්නේ මුට්ටු විනය. කාලය නොපෙන්වන ක්‍රියාපදයට අපි කියන්නේ එච්ච විනය කියලා. හරි, ඒක පොඩ මතක තියාගන්න. හරි, ඊට කලින් අපි ක්‍රියාපද චාට් එකට පොඩ්ඩක් අවධානය යොමු කරලා මේ ක්‍රියාපද ටික බලලා අපි වාක්‍ය නිර්මාණ වලට යමු. වාරුංගල් කියන්නේ එන්න. පොංගල් කියන්නේ යන්න. මෙතන තියෙන ක්‍රියාපද ටික 40ද 50ද පොයේ තියෙනවා. මේක එදිනෙදා ජීවිතයේ බහුලව ගොඩාක් දුරට භාවිතා කරන කථන භාෂාවේ සහ ලිඛිත භාෂාවේ භාවිතා කරන ක්‍රියාපද ටික තමයි මේ තියෙන්නේ. මේක න හොඳ අවබෝධයක් ගන්න ඕන එකක් ගොඩ දාගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඒ හින්දා ඔයාලට සිද්ධ වෙනවා මේවා හොඳට පාඩම් කරගෙන ලියලා ලියලා හුරු වෙන්න ඕනේ. හරි, එහෙමනම් බලන්න මේකේ තව පුංචි දෙයක් තියෙනවා මට කියන්න. පුංචි දෙයක් තියෙනවා කියන්න. මේ වාරුංගල් කියන ක්‍රියාපදය මොනවද? වාරුංගල් කියන ක්‍රියාපදය ක්‍රියාපදය සාමාන්‍ය කොහොමද ප්‍රශ්නවාචි පද විදියට වෙනස් කරන්න පුළුවන්? කොහොමද? වා කියන්නේ එන්න. වරුවිංගලා, ඒ කියන්නේ වරුවිංගලා කියන්නේ ඒ ක්‍රියාවෙන් ඒ ප්‍රශ්නවාචි පද හැදෙන්නේ. වරුවිංගලා එනවද? පෝවිංගලා යනවද? තරුවිංගලා දෙනවද? ඕඩුවිංගලා දුවනවද කියලා අපට ඒක අපට ප්‍රශ්නවාචී පද විදිහට අපට වෙනස් කරන්න පුළුවන්.
Then modal verb picker. Monode, mudium kiani puluan. Mudium marku, thou sand, dear go to one of the name. Prasna achiva, watch and about patino. Mudium markiani puluan there. Terima, danavade. Venduma, owner there. And away with it, our son ucharne, dear gavimatuli. Dear ga, sir, ucharne vimatuli. අපට පුළුවන් ඒ පදේ ප්‍රශ්නවාචී පද බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. හරි. ප්‍රශ්නවල අහනවා නේද? ප්‍රශ්න පත්‍ර පුරාවටම තියෙන්නේ මොනවද? උත්තර තියෙන්නේ. ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අපිට උත්තර ලියන්න පුළුවන්. එතකොට ප්‍රශ්නවාචී පද විදිහට මේවා අවසාන අක්ෂර දීර්ඝ වීම තුළින් අපට ගොඩනගා ගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? විලංගිච්චා? සාරි. එහෙනම් මේ ක්‍රියාපද ටික පොඩ්ඩක් පාඩම් කරගෙන ඕන. වාක්‍යවල ලියනකොට මේ මොනවද? දොර අරින්න කිව්වහම අරින්න කොහොමද කියලා කල්පනා කරන්න එපා. හරි? ඔන්න තියෙනවා. මේ තියෙන්නේ තිරවුංගල්. තිරවුංගල් කියන්නේ අරින්න. කදවයි තිරවුංගල් කියන්නේ දොර අරින්න. ඒකට ක්‍රියා විශේෂණ පද දාලා කියන්න පුළුවන්. මෙදුවාහ කදවයි තිරවුංගල්. සෙමින් දොර අරින්න. வேகமாக கதவை மூடுங்கள் அவசரமாக வேகேன் துரவஹன்ன நாயக்கேனோ නේද හරි එතකොට මේ ක්‍රියාපති ඉත ඉත වෙදගත්තා හරි එතකොට මේවා මේ කතන භාෂාවට පාවිච්චි කරන්න පුළුවන් ඔයදි වාහනේ නතර වුණා මං කියනවා වාහනේ තල්ලු කරන්න කියලා යාපනයේ ගිහිලා මේ ඒ කට්ටියට වාහනේ තල්ලු කරන්න ගියාම සිංහල තේරෙන්නේ නැහැ අපිට සිද්ධ වෙනවා දෙමළෙන් කියන්නේ කොහොමද කියන්නේ වාහනය තල්ලු කරන්න කියලා ඔහොම ඔහොම පෙන්නනවාද නෑ කොහොමද කියන්නේ වාහනතේයි තල්ලුංගල් තල්ලුංගල් කියන්නේ තල්ලු කරන්න ඉලුංගල් කියන්නේ අදින්න රයිට් අන්න ඔය විදිහට කතන භාෂාවට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා Then අඩේ මොලි කියලා කියනවා එහෙම නැත්නම් විනය අඩේ කියලාත් කියනවා හරි දැන් අඩේ මොලි කිව්වහම විශේෂණ පද නේද පෙර අඩේ කියනවා නාම විශේෂණ පද අනිත් විශේෂණ පද මොනවද විනය අඩේ කියන්නේ ක්‍රියා විශේෂණ පද දැන් ක්‍රියාපද chart එකක් බැලුවා අපි දැන් ලියන්න වෙලාව නැති නිසා ඕගොල්ලෝ පස්සේ ලියා ගන්න දැන් බලන්න නැත්නම් දැන් ක්‍රියාව යම් ක්‍රියාවක් ඒ ක්‍රියාපදේ විස්තර කරන පදය තමයි අපි ක්‍රියා විශේෂණ පද කියලා කියන්නේ. යම් ක්‍රියාපදයක් විස්තර කිරීම ක්‍රියා විශේෂණ පද. පැහැදිලිද? හරි. දැන් බලන්න. ඕඩිනාන් දිව්වා. කොහොම දිව්වේ? වේගමාහ ඕඩිනාන්. වේගෙන් දිව්වා. පායින්දදු. උඩ පැන්නා. පූසෙක් හරි බල්ලෙක් හරි. ආ. තුල්ලි පායින්දදු. උඩ පැන්නා. එහෙම ගන්න පුළුවන්. සෙන්ට්‍රාන් ගියා. අවසරමාහ සෙන්ට්‍රාන්. ඉක්මනට ගියා. ආඩිනාල් නැත්මි ආඩිනාල් නැත්මි නැතුවා කියලා වාක්‍ය ලිව්වට නැත්මිට හිතට ෆිට් එකක් නැහැ නැත්මි ආඩිනාල් කිව්වම ආඩිනාල් නැහැ නැත්මි අලහාහ ආඩිනාල් නැත්මි ලස්සනට නැතුවා එතකොට වාක්‍ය අර්ථවත් නැත්මි සතුටු වෙනවා බොරුවට හරි කියන්න පුළුවන් හරි නේද අලහාහ ආඩිනාල් ලස්සනට නැතුවා වාසිතාන් කියවුවා සත්තමා වාසිතා ශබ්ද නග කියව සමහර පොඩි ළමයි කියවන ගම් හත්කට එනවා බල්ලොත් බුරනවා මේ කචල්ද දන්නේ කියලා 1948 ශ්‍රී ලංකාව නිදහස් ලැබුවා කියලා මුළු නිදහසෙන් පස්සේ මේ සමාජයේම නිදහස නැති වෙන විදිහට මේ කියවන මිනිස්සුත් ඉන්නවා සමහර ගම්වල මේ ඉන්දියාවේ හරි ඔක්කොම ඉන්දියාවේ තමයි වෙන්නේ නේද හරි එතකොට සත්තමහ කියන්නේ ශබ්ද නග මෙදුවහ කියන්නේ සෙමි එහෙම නැත්නම් සරියාහ වාසිතාන් නිවැරදි ලෙස කියව උච්චාරණය ඔක්කොම ඉස්පිලි පාපිලි නෑඹිලි ඔක්කොම හරියට හසුරලා හරියට උච්චාරණය දීලා කියුවා ඒ වගේ අය මේ නිවුස් කියවන්න ගන්න උච්චාරණය කරනවා මොනවද කියලා හොයාගන්නත් බැහැ හරි
දැන් එහෙනම් මාතෘකාව දාගන්න ලබන සතිය අපි ඉගෙන ගමු මේ පාසල් පෙළ පොතේ මේ විභක්ති ප්‍රකාශන පද. හා එහෙම ශ්‍රේණි වලම එක දෙක භාග භාග චුට චුට දාලා තියෙනවා. එහෙම නෙමෙයි. විභක්ති ප්‍රකාශන පද කියලා කියන්නේ හරිම සරල දෙයක්. එක්සැම්පල් එකට දෙනවා අටක් තියෙනවා. ඒ අටම ඉතා කෙටියෙන් විස්තරාත්මකව අපි ඉගෙන ගමු. මොනවද මේ විභක්ති ප්‍රත්‍ය විභක්ති? ක්‍රියාපද වලට මේ ක්‍රියා chart එක සම්පූර්ණ ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියා විශේෂණ පද ලියා ගන්න ඕනේ. මම නෝට් එක දාන්න. ඒක පොතේ ලියා ගන්න. හරිද? ඊට අමතරව වාක්‍ය ලියනකොට තමයි අපි ගන්න. වාක්‍ය ලියන්න කලින් තව පොඩි දෙයක් තියෙනවා වේතු මෙහුරුපුගල් කියලා. ඒකත් වාක්‍යවල අපිට ප්‍රයෝජනවත් වෙනවා. දැන් අම්මා තාත්තා කියවහම වෙනම නාම පද දෙකක් නේද? අම්මා තාත්තා කොහොමද කියන්නේ? අම්මාවෝ අප්පාවෝ. ඔබයි මමයි. නියුම් නානුම්. අර උම් කියන ඔය ප්‍රත්‍ය ඕවා තමයි විභක්ති ප්‍රත්‍ය කියලා කියන්නේ. ඕවත් වාක්‍යවල මේ අපිට අවශ්‍ය වෙනවා. නැත්තම් අර සම්බන්ධතාවයක් ගන්න බෑ අපිට. හරි. මේක මාතෘකාව දාලා තියන්න ලබන සතිය ඉගෙන ගමු. ඊට කලින් මං කියපු අර ක්‍රියාපද chart ඔක්කොම ලියා ගන්න ඕනේ. ෆොටෝකොපි කරලා තියා ගන්න එපා. ලියන්න. අතින් ලියන්න. හරි. මේ තියෙන්නේ. මේ ටික ලියා ගන්න. හරිද නැත් මේ ටික ලියා ගන්න ඕනේ. මේ මේ මේවා ඕනේ නැහැ. මේ සිංහල මේ උච්චාරණය අවශ්‍ය නැහැ. වාරුංගල් කියලා ලියන්න එපා. දෙමළෙන් වාරුංගල් කියලා ලිව්වා. සිංහල වාරුංගල් ඕනේ නැහැ. ඔයාලා කියවන්න පුළුවන් නේ. ඒ පොඩි ළමයිට අපි දෙන්න එහෙම දෙරේ. වාරුංගල් කියලා ලිව්වා. එන්න. ඉංග්‍රීසි මීඩියම් නම් කම් කියලා ලියා ගන්න. ඔයාලගේ ඒ අර්ථය. හරි. මේකේ කො මේකේ. හරි. හරිද දැන් මම ඔයාලට යවන්නම් පස්සේ ලියා ගන්න. ඊට පස්සේ ලබන සතිය අපි විභක්ති ප්‍රත්‍ය පිළිබඳව ඉගෙනගෙන අපි වාක්‍ය නිර්මාණ වලට යමු. එතකොට මේ වාක්‍යවල මොනවද ඕනේ? වාක්‍යවල මොනවද ඕනේ දැන්? වටලා පහදන්න මොනවද ඕනේ? පිටර ඕනේ, සීනි ඕනේ, කිතුල් හකුරු ඕනේ, එසෙන්ස් ඕනේ. එසෙන්ස් එහෙම දාන්න ඕනේ. එතන පිටර ගන්නවා. හරි. එහෙමනම් අපිට සිද්ධ වෙනවා වාක්‍යයක් අලංකාර කරන්න අපිට නාම විශේෂණ පද දාන්න වෙනවා. නාම පද දාන්න වෙනවා. නාම විශේෂණ පද දාන්න වෙනවා. ක්‍රියාපද දාන්න වෙනවා. ක්‍රියා විශේෂණ පද දාන්න වෙනවා. විභක්ති ප්‍රත්‍ය අපිට දාන්න වෙනවා. කාල ප්‍රභේදය අනුව ගලප ගන්න වෙනවා. පැහැදිලිද? හරිද? රයිට්. එච්චරයි. ලොකුවට හිතන්න එපා. පොඩි දෙයක්. හරි. එහෙනම් ලබන සතිය අපි විභක්ති ප්‍රත්‍ය පිළිබඳව අපි හොඳ අවබෝධයක් ගමු. විභක්ති ප්‍රකාශන බල අටක් තියෙනවා. ඒ අටගෙන අපි හොඳ අවබෝධයක් ලබා ගමු.